හායි, කොහොමද ඔයාලට? මගේ ආදරණීය ඔයාලා සනීපෙන් සුවින් කියලා මං හිතනවා. මගේ කටහඬින් ඔයාලට දැනෙන ඇති මම නම් නෑ, ඕන නෑ. හරි, වැඩි කතා ඕනි නෑ. අපි යමු වීඩියෝ එකට. මගේ මනි ප්ලාන්ට් වීඩියෝ එකේදී එක නංගි කෙනෙකුට කමෙන්ට් එකකින් මං කියලා දුන්නා, සිදුරක් නැති මැටි හරි සිමෙන්ති හරි පොට් එක ගෙදර තියෙන ද්‍රව්‍යයක් යොදාගනිමින් බිඳිලා යන්නේ නැති වෙන්න පහතින් සිදුරු කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ නංගි මේ වීඩියෝ එක දැක්කා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් බලන්නකෝ කොහොමද ඉවසීමෙන් මේ වැඩේ කරන්න කියලා. ඔයාලට ඇහුණද මං ඒ කියපු වචනේ? ඔව්, ඒක තමයි ඉවසීම. ඉතින් මේ වගේ ඉතා පහසුවෙන් කැඩලා බිඳලා යන දෙයක් සිදුරු කර ගැනීමට නම් මනා ඉවසීමක් තියෙන්න ඕන. ග්‍රිල්ටියක් හොයාගන්න පුළුවන් නම්, ඔයාලා ගෙදර ග්‍රිල්ටියක් තියෙනවා නම් මේ දෙය අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ග්‍රිල්ටියක් නැති කෙනෙකුට තමයි ගෙදර තියෙන දෙයක් යොදාගෙන මේ පොට්ටයක් සිදු කරගන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකේ මුලින් කියලා දෙන්නේ. ඉතින් මුලින්ම ඔයාලා වියලිලා ඉරි තලලා ගල්කට වලින් පිරුණු බොරළු ගතිය සහිත නැති පසුබිමක් මේ සඳහා තෝරගන්න ඕන. එහෙම නැත්නම් මේ වීඩියෝ එකේ පෙන්න විදියට සිමෙන්ති පොලවක, ටයිල් මතු පිටක, ඝනකම් ටවල් එකක් කිහිප පොටක් නවලා ඔයාලට සිද්ධු කිරීමට අවශ්‍ය මැටි හෝ සිමෙන්ති බඳුන්න. එම බඳුන්ෙහි මුහුණත් කට ප්‍රදේශයේ සමතලාවන අයුරින් තබාගෙන උල සහිත කවාකාර ඕනම යකඩ කෝරකින් මේ විදියට සකසගන්න පුළුවන්. මම නම් ගත්තේ අපේ ගෙදර තියෙන ස්ක්‍රූපු නියන. ඔයාලට මේ සඳහා කොන්ක්‍රීට් ඇණයක් උනත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ක්‍රමේ තමා අපි යොදාගන්න උල් සහිත කවාකාර ආයුධය එක අතක ඇඟිලි තුඩු වලින් කරකවන ගමන් ඒට සියුම් තට්ටුවක් තවත් සොමට ආයුධකින් යෙදීම. මේ සඳහා මිටියක් වැනි බර ආයුධයක් ගන්න එපා. මොකද මිටියේ බර සම්පූර්ණ යෙදුනොත් පොට් එක දෙකට පැලෙන්නට පුළුවනි. මේ මං කිව්වේ වීඩියෝ එක බලන ආදරණීය ඔයාලට අමතර ටිප් එකක්. ඒ වගේම තමයි සිදුරක් නැති මේ වගේ භාජනය මිලදී ගන්න කොට අඩි පතුල ටිකක් ඝනකමට උඩට ඇවිල්ලා තියෙන වැඩිපුර මැටි ප්‍රමාණයක් යොදවලා තියෙන වැඩිපුර සිමෙන්ති ප්‍රමාණයක් යොදවලා තියෙන පොට්ස් ගන්න එපා. ඒවා ටිකක් සිදුරු කරන්න ඇත්තටම අපහසු ග්‍රිල් ටියක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි මේ වගේ පොට්ටයක් සිදුරු කර ගැනීමේදී අඩිය පැත්තෙන් තමයි අපි සිදුරු කරන්න ඕන. අපි ඇතුල් පැත්තෙන් සිදුරු කරන්න ගත්තොත් පතුල ගොඩාක් ඩැමේජ් වෙන තියෙන හැමොත් පතුල් කට කැඩිලාම යන තිඩ තිර නිසා තමයි පතුල පැත්තෙන් අපි මේ සිදුර විදින ඉතින් ඇතුල් පැත්තේ මේ වගේ ඩැමේජ් වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. මම හිතනවා ඔයාලට තේරුණා කියලා.
ගොඩක් අය ස්ටෝන් ඩෙකරේෂන්ස් කරපු ඉන්ඩෝ ප්ලාන්ට් විශාල මුදලක් දීලා මිලදී ගත්තට නිවසිදින කීපයක් තිබා මිය දෙන්න හේතුව තමා ඒ අලංකාරවත් වේද හැඩතලවලින් සමන්විත බඳුන්වල සිදුරක් නොමැතිකම. එයයි කරන්නේ ඔයාල ඕඩ එකක් දැම්ම ගමන් සිදුරු සහිත මැටි හරි ප්ලාස්ටික් හරි සිමෙන්ති හරි බඳුනක පැල කරලා තිබුණු ඒ මල් පැලේ ලස්සනම ලස්සන ග්ලාස් පොට්ටයකට, ක්ලේ පොට්ටයකට, සිමෙන්ට් පොට්ටයකට දාලා ඔන්ලයින් එවන එක. ඉතින් අද මගේ මේ වීඩියෝ එක බලන ඔයාලා නිකරුණේ මුදල් වියදම් නොකර මේ කියපු කරුණු සැලකිලට අරන් නිවරදිව මේ ඉන්ඩෝ ප්ලාන්ට් බිස්නස් එකක් උනත් කරන්න. නමුත් මේ සිදුරු කිරීමේ ක්‍රියාවලිය විදුරු බඳුන් වලට නම් යොදා ගන්න එපා. හරි, නොදන්න දේවල් ගොඩක් කතා කරා. දැන් අපි බලමු අපිට ගැළපෙන, අපේ රටට ගැළපෙන ආකාරයට මේ විවිධ අලංකාර ගල් වර්ග යොදාගෙන ඉන්ඩෝ ප්ලාන්ට් ලස්සන කරන ආකාරය හරිම විදිහට. අපිට මේ සඳහා ඕන දෙවරක් තුන්වරක් හොඳින් ගලා යන ජලයෙන් සෝදගත්ත මේ අලංකාර ගල් වර්ග. ඒ වගේම තමයි මැටි කැබලි. මේ සඳහා අපේ නිවසට අරගෙන එන මීකිරි හට්ටි තියෙන්නේ. ඒව කැබලි කර යොදා ගන්න පුළුවන්. ඒ වගේ මැටි කැලි ඔයාලට ගන්න පුළුවන්. හරි, ඔයාලා දැන් බලන්න කොහොමද මම මේ දේ කරන්නේ කියලා. තවත් දෙයක් ඔයාලා හොඳට මතක තියාගන්න, මේ විදියට අලංකාර ගල් යොදලා අපි සරස ගන්නට කලින් අපේ පැලය හොඳින් වැඩුණු හරියට පස්වල සවිමත් වෙච්ච පැලයක් තෝරගන්න තමතක් කරන්න. ගහකින් කඩාගත් අතු කැබැල්ලක් එකපාරම ගලවගත්ත පැලයක් මේ විදිහට රින්දවලේ ගමම්ම මේ විදිහට ගල් අතුර ගන්න ගියොත් අපේ පැලේ මැරුණොත් අපේ පොට් එකත් එක්කම අපිට අපරාධය. ඉතින් ආයෙමත් මේ ගල් ඉවත් කරමින් විශාල කාර්යභාරයක් කරන්න වෙන නිසා ඔයාලා මතක තියාගන්න පොට් එකේ හොඳින් පැලවුණු පැලයක් තෝරගන්න. මීකිරි හට්ටි වලින් යොදා ගන්න මෙම කැබලිත් හොඳින් සෝදලා ගන්න තමතක කරන්න එපා. ඉතින් මේ විදිහට අපි ප්ලාන්ට් එක හිට පොට් එකේ මේ විදිහට හරි ලස්සනට අතුර ගන්නට ඕනේ. ඉතින් මේකත් හරියට මෙතරම් භාවනාවක් වගේ හරි සීරුවෙන් කරන්න ඕන වැඩක්. පැලයට හානි නොවෙන්න, පොට් එකට හානි නොවෙන්න පස්වලට ගොඩාක් තද කරලා මේ දේ කරන්න එපා. සාමාන්‍යයෙන් පස්වලට උඩින් සාමාන්‍යයෙන් බරක් හිටින් නැති වෙන්න නිකන් හරි සැහැල්ලුවට මේ දේ කරන්න වග බලා ගන්න. ඔයාලට ගැටලුවක් ඇති ඇයි මේ විදිහට මැටි කැබලි අතුරන්නේ කියලා. මේ විදිහට කරන්නේ අපි යොදාගන්නේ අලංකාර ගල්. ඉතින් මේ ගල් ගොඩාක් වෙලාවට සුදු පාට ගතියෙන් යුක්තයි. අපි පස්වලට කෙලිම මේ ගල් ටික තැන්පත් කරව වතුර දාන ගානේ ඒ පස් ඒ ගල් එක තැවරිලා ඒ ගල් ඉතා ඉක්මනින් අපවිත්‍ර වෙන්න ගන්නවා. අපි මේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් තියන්නේ ඉතාමත්ම අලංකාර විදිහට. අලංකාර විදිහට අපි මේක ඇත්තටම රැක බලා ගන්නවා. ඉතින් මේ ප්ලාන්ට් එක හරිම ලස්සනට දීර්ඝ කාලයක් පවතින නම් මේක තමයි ක්‍රමී. ඉතින් මේක මමම අත්දැකලා හොයාගත්ත ක්‍රමයක්. මොකද මීට වසර කීපයකට කලින් මම ප්ලාන්ට් නර්සරි එකක් කරා. ඉතින් මේ විදිහට ඉන්ඩෝ ප්ලාන්ට් මම ටයිටේනියම් පොට්ස් එක්ක අලෙවි කරලා හොඳ ආදායමකුත් ලබා ගත්තා. ඉතින් ඒ මගින් ලබාගත් අත්දැකීමක් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. දැන් ඔයාලට ගැටලුවක් ඇති මේ පස් වලින් අලුත් මුල් පද්ධතියක් අලුත් පැලයක් උඩට ආවොත් කොහොමද එන්නේ ගල් වලට යට වෙලා මැටි කැලි වලට යට වෙලා ඉතින් කොහොමද එන්නේ කියලා. ඉතින් ඒකේ ගැටලුවක් කරගන්න එපා. මම අත්දැකීමෙන් කියන්නේ එහෙම රිකිල්ලක් පස් ආශ්‍රයෙන් අපේ මතුපිටට එනවා නම් ඇත්තටම මේ මැටි කැබලි චුට්ටක් ඉස්සෙන්න ගන්නවා. ඒතකොට අපිට කරන්න තියෙන්නේ මැටි කැබැල්ල අයින් කරලා අර චූටි ගල් වට ප්‍රමාණයකින් දාගෙන යන්න විතරයි. ඉතින් මං ඒකත් කියන අත්දැකීම මොකද එහෙම වෙනවා. මං ඔයාලට පස්වලට මේ මැටි කැබලි තද කරන්න එපා, උඩින් සැහැල්ලුවෙන් තියන්න කිව්වන්නේ ඒකයි. අනිවාර්යෙන් පස්මගින් අලුත් පැලයක් එනවා නම් ওই මැටි කැබලි චුට්ටක් උඩට එනවා. එතකොට අනිවාර්යෙන් පැලේ උඩට ගන්න පුළුවන් අපිට මේ මැටි කැබලි ඉවත් කරාම. ඔන්න දැන් තමයි අපි අලංකාර මේ ගල් ටික උඩ මතු පිටින් යදන වෙලාව. ලස්සනයිද කියන්නකෝ? ලස්සනයිනේ, පිරිසිදුයි, පිළිවෙලයි.
ඉතින් මෙන්න මේ පැලෙට් මම හරි සරුවට හදාගෙන තියෙනවා. වැඩිනු පැලයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්න ඔගේ එකට මම මොකද කරන්න කියලා. කොහොමද දැන් එයාගේ ලස්සන? ඉතින් බලන්නකෝ මේ විදිහට පැල කරලා ඔයාලා වතුර එහෙම යොදලා බලන්නකෝ පස්සේ මුරට ඇවිල්ලා ඔයාලගේ මේ අලංකාරගල් සවුත් වෙනවද කියලා. මං මේ පොට් එක අලංකාර කරගත්තේ තවත් විදිහකට ඔයාලට අදහසක් ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක වැඩි ඉවර වෙලා එළිය පැත්තේ යනකොට හරි ලස්සනට වැස්සට පස්සේ පිපිලා තිබුණු මෙන්න මේ රෝස මල් පොකුර තිබුණා. ඉතින් බලන්නකෝ මම මේ පැලවලට දාන්නේ ඇත්තටම බිත්තර කටු විතරයි. මම රසායනික පොර භාවිතා කරන්නේ නැතිම තරම්. ඇත්තටම මොකද ගොඩක් වෙලාවට මට ඇත්තට මේකට වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා තමයි ගෙදර ඉවත දාන බිත්තර කටු මේ විදිහට ප්‍රයෝජනයට ගන්නෙ. ඔයාලා ගෙදරත් මල් හැදෙන්නේ නැති, ගහ වැඩෙන්නේ නැති රොස කඳුරක් තියෙනවා නම් මං කියනවට බිත්තර කටු පොඩ්ඩක් පස්සලට යට කරලා බලන්නකෝ. මේ වගේම මල් පිරුණු රෝස කඳුරක් ඔයාලටත් ළඟා කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් කතා කරා. ඔයාලට තත්දැකීම් තියෙනවා නම් මේ වීඩියෝ එකත් එක්ක නොදන්න අයත් එක්ක ෂෙයා කරගන්න කමෙන්ට් එකකින්. ඉතින් අදට ගිහින් එන්නම් හැමෝම සතුටෙන් පරිස්සමින් පුංචි පැටවෝ එක්කම ඉන්න. ගිහින් එන්නම්. ඔයාලා යකමැත්තක් නැත්තම් එක මිනිත්තුවක් ඔයාලට හිනා වෙන්න ඕන නම් වීඩියෝ එකක් තියෙනවා බලන්නකො. මේ මගේ ෆෝන් එක පුංචි පැටිය හොරෙන් අරගෙන ගලියා තනියෙන් චැනල් එකක් කරන හැටි. ඉතින් ඒකත් අහන ගමන් බලන්නකො එයාගේ චැනල් එක හොඳයිද කියලා. මේ චැනල් එක තමයි රෝස්මල් චැනල්. මේ රෝස්මල් පහක් මේ පීපල් දීපා. මොන්නම් බලන්න, එකයි, අර එකයි, එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි. පහක්ම පීපල් තිබ්බනේ. දැන් ඉතින් ඔන්න අපි යමු වීඩියෝකට. මේ තියන්නේ අපේ රෝස්මල්නේ. හායි ඔයගොල්ලෝ හැමෝටම සබ්ස්ක්‍රයිබ් කරව channel.